කොන්නිචිවා සුමිත්‍රා රාහුබද් දක්කයි මායි මුණ ගැහුනේ අන්තර්ජාලය හරහා කතා කරපු මුල් වචන තියෙපෙත් තිබුණේ සාහිත්‍යෙම තමයි මලගිය ඇත්තු මල උන්ගේ අවුරුදු දා වගේ මතකෙ තියෙන ලස්සන පොතක් ලියන අදහසක් එතුමියට තිබුණා මතකයි අන්න එතෙන්දි තමයි මම කන්දක් සීමාතුලේ නූපා වුනේ ඒ මගේ උපැන්නේ තියෙන නම නෙමෙයි අවුරුද්දක් වගේ කාලයක් අපි මම මගේ දුක සතුට කනසල් වගේ ගොඩක් දේවල් එතුමියත් එක්ක කතා කළා ඒ අතරේ එතුමියා මාවත් නීගතවත් බලන්න ජපානයට ආවා පුතේ තියෙන හැම තැනකම එතුමිය එක්ක සංචාරය කළා සිනනුගඟ දිගේම ගිහින් දෙපළු කළ කන්ද මැද්දෙන් සිනනුගඟ ජපන් මුහුදට වැටෙන තැනට ගිහිල්ලා අපි ඒ සුන්දරත්වය හරි ආසාවෙන් බලන් හිටියා කෞතුකාගාරයක කන්ද කපන්න හේතුව කන්ද කපපු හැටි කාන්තාවන් පස්සා දින හැටි ඒ වගේ චිත්‍රපටියක් අපිට බලන්න ලැබුණා පිස්වෙන් වගේ එතුමිය තොරතුරු සටහන් කළේ සමිසෙන් බැටනලා සංදර්ශනයකුත් අපිට බලන්න ලැබුණා එතුමිය ඒව බලන් හිටියේ දැහැන් ගත වෙලා වගේ ලංකාවට ගියාට පස්සේ සුමිත්‍රා අක්කා ලියන පරිච්ඡේදේ මට කියෙව්වා ඒ තවමත් මුද්‍රිත පොත නම් මට කියවන්න බෑ. මමම කියපු මගේම වචන පොත කියවනකොට මට නොදැනීම මාව අඬවනවා. මගේ දුක්, දොම්නස, සතුට, සොම්නස, කඳුළු සින. මේ විතරක් නෙමෙයි. වයස් පරතරයක වෙනස, රටවල් දෙකක වෙනස, සංස්කෘති වෙනස, ගෑණියක් හරි පිරිමියක් හිතන පතන විදිය වෙනස. දියණියක හමාවකගේ වෙනස ඒ වගේමයි ඉවසීමයි ඉවසීමක් නැති කමේ වෙනසයි ඒ ඔක්කොටම සුමිත්‍රා රාහුබද්ද අක්කා ජීවේ පවලා තිබුණා මට හිතා ගන්නවත් බැරි තරමට දැන් නූපැවිත් මගේ කතාව කියන්න මං වෙනුවෙන් පෙනී සිටින නිරෝෂා පෙරේරා මෙනෙමියටත් මගේ ස්තුතිය ඇත්ත නූප කන්දක් වගේ තමයි කන්දක් ගිනි හෙළුවා කන්දක් තරන් ගිනි දරාගෙන කන්දක් වගේ නොසලි හැම දෙයකම මූණ දුන්නා අද මගේ සැමියා ජීවිතුන් අතර නෑ ඔහු මට නිවැරදිව සේවනාක් වුණා මසාය නමේ තේරුම ඒකයි අපි දුව දැන් තරුණියක් හැම අම්මා කෙනෙකුටම තරුණ දුවරුත් එක්ක සිනමා ශාලාවකට ගිහින් මේ කතාව බලලා පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හැමෝටම ස්තුතියි. අරිගතෝ ගොසයිමස්. ඉර හඳ එකවර ගිනි ගත්තා. ඒ ගිනි මැදින් මහා වැසි වස්සා. අළු අතරින් හිස ඔසවා සිටියා. කන්දක්